උදැසන 6යි මේ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවයි. මෙන්න ප්‍රවෘත්ති සංස්කරණය ඉනෝකා බ්‍රෝහිය, ප්‍රකාශය ඥානින්ද පෙරේරා. තද සුළං හා මුහුද රළවීම පිළිබඳ අනතුරැඟවීමේ රතු නිවේදනයක්. මෙරට ඉදිරි ගමන් මඟ සාර්ථක කර ගැනීමේදී තරුණ සහභාගිත්වය අත්‍යවශ්‍ය බව ජනාධිපතිවරයා අවධාරණය කරයි. ඉන්ධන මිල ගණන් සංශෝධනය කෙරේ වැඩිහිටි දීමනා නතර කර නැතැයි සුභසාධන ප්‍රතිලාභ මණ්ඩලය පවසයි. ශ්‍රී ලංකාව හා තර්ක්මෙනිස්ථානය අතර ක්ෂේත්‍ර ගණනාවක් ඔස්සේ සබඳතා ශක්තිමත් කර ගැනේ. මෙරට සෑම පුරවැසියෙකුටම විශ්‍රාම වැටුපක් ලබා දීමට කැබිනට් අනුමැතිය. ගාසා අතීරයේ ගැටුම් අවසන් කිරීම සඳහා ඊශ්‍රායල් නව යෝජනා පිළිගන්නා ලෙස ඇමරිකානු ජනාධිපතිවරයා හමාස් වෙතින් ඉල්ලීමක් කරයි. පන්දුවාර 2020 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඊයේ පැවති පුහුණු තරගයේදී අයර්ලන්ත පිළ පරදවා ශ්‍රී ලංකාවට ලකුණු 41ක ජයක්. මේ ප්‍රවෘත්ති ප්‍රකාශය ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවෙන්. කාලගුණ විද්‍යා අධිපාර්තමේන්තුව තද සුළං හා මුහුද රළවීම පිළිබඳ අනතුරැඟවීමේ රතු නිවේදනයක් නිකුත් කරයි. ඒ අනුව කල්පිටිය සිට කොළඹ, ගාල්ල හා හම්බන්තොට හරහා පුතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය පැයට කිලෝමීටර් 50-60ක් දක්වා වැඩි වෙයි. එම මුහුදු ප්‍රදේශ රළු හෝ ඉතා රළු විය හැකිය. එම ප්‍රදේශවලට නැවත දැනුම් දෙරතුරු යාත්‍රා නොකරන්නැයි දිවර හා නාවක ප්‍රජාවට දැනුම් දීමක් කෙරෙයි. කල්පිටිය සිට කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පුතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල මුහුදු රළ මීටර් 2.5-3 අතර ඉහළයයි. කල්පිටිය සිට කොළඹ, ගාල්ල හරහා මාතර දක්වා ප්‍රදේශවල මුහුදු රළ ගොඩබිමට පැමිණීමේ හැකියාවක් ද ඇත. මේ සම්බන්ධයෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කරන ඉදිරි නිවේදන සම්බන්ධයෙන් අවධානයෙන් පසුවන්නැයි දිවර හා නාවුක ප්‍රජාවට දැනුම් දීමක් කෙරේ. දිවයින හරහා පවතින තද සුළං තත්වයේ තාවකාලික අඩුවීමක් ඉදිරි දින කීපයේදී අපේක්ෂා කළ හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. පවතින සක්‍රීය නිරුතදිග මෝසම් කාලගුණය නිසා ගිනිකුර දිග හා නිරුතදිග අරාබි මුහුදු ප්‍රදේශවලත්, ගිනිකුර දිග හා නිරුතදිග බෙංගාල බුක්ක මුහුදු ප්‍රදේශවලත් තවදුරටත් ඉතා තද සුළං පවතී. එම මුහුදු ප්‍රදේශ වඩාත් රළුය. දිවර හා නාවක ප්‍රජාව නැවත දැනුම් දෙනතුරු අදාළ මුහුදු ප්‍රදේශවලට යාත්‍රා නොකළ යුතුය. දැනට එම මුහුදු ප්‍රදේශවල දිවර කටයුතු වල යෙදී සිටින්නේ නම් ගොඩබිමට හෝ ආරක්ෂිත ස්ථාන වෙත පැමිණෙන්නේයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි. ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය දිවයිනේ දිස්ත්‍රික් 6ක් සඳහා නායම් පූර්ව අනතුරැඟවීමේ නිවේදන නිකුත් කරයි. මානුවර දිස්ත්‍රික්කයේ උඩපළාත, නුවරළි දිස්ත්‍රික්කයේ අඹගමුව හා කොත්මලේ, රත්නපුර දිස්ත්‍රික්කයේ ඉඹුල්පේ හා රත්නපුර යන ප්‍රාදේශීය ලේකම් කොට්ටාශවලට දෙවැනි මට්ටමේ අනතුරැඟවීම් නිකුත් කර ඇත. කොළඹ දිස්ත්‍රික්කයේ සීතාවක හා පාදුක්ක, මානුවර දිස්ත්‍රික්කයේ පස්භාගේ කෝරළේ, යටිනුවර, ගඟබඩ කෝරළේ, ගඟ ඉහළ කෝරළේ හා උඩුනුවර, කෑගල්ල දිස්ත්‍රික්කයේ ගලිගමුව, මාවනැල්ල, රුවන්වැල්ල, වරකාපල, දැරණියගල, රඹුකන, කෑගල්ල, දෙහිඕවිට, යටියන්තොට, අරණායක හා බුලත්කොහුපිටිය, කුරුණෑගල දිස්ත්‍රික්කයේ මාවතගම හා රිදිගම, නුවරඑළිය දිස්ත්‍රික්කයේ නුවරඑළිය, රත්නපුර දිස්ත්‍රික්කයේ කලවාන, කුරුවිට, අයගම, ඇලපාත, බලංගොඩ, ඇහැලියගොඩ හා කිරියල් යන ප්‍රාදේශීය ලේකම් කොට්ටාශ නිකුත් කර ඇත්තේ පළමු මට්ටමේ අනතුරැඟවීමේ නිවේදනයි. මෙම නිවේදන අද පස්වරු 4 දක්වා බලාත්මකයි. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හා තරුණ නියෝජිතයින් අතර හමුවක් ජනාධිපති නිල නිවසේදී ඉකුද්දා පැවැත්විණි. ජනාධිපති ලේකම් කාර්යාලය සංවිධාන කරන තරුණ සහභාගිත්ව බැරසටහනේ එක් අංගයක් ලෙස තරුණ කතිකාවත හෙට දවසේ ශ්‍රී ලංකීය තරුණ නායකින් යන තේමාව යටතේ මෙය පැවැත්විණි. රජය ක්‍රියාත්මක කරමින් තිබෙන නව ආර්ථික ප්‍රතිසංස්කරණ හා ප්‍රතිසාධන ප්‍රයත්නයන් ඇතුළු කරුණු රැසක් පිළිබඳ මෙහිදී සාකච්ඡා කෙරිණි.
මෙරට ඉදිරි ගමන් මග සාර්ථක කරගැනීමට නම් තරුණ සහභාගිත්වය අත්‍යවශ්‍ය බව ජනාධිපතිවරයා එහිදී සඳහන් කළේය. එහිදී තරුණ ප්‍රජාව මතු කළ ගැටලුවලට ජනාධිපතිවරයා සාධනීය පිළිතුරු ලබා දුන්නේය. අනාගත ශ්‍රී ලංකාවක් නිර්මාණය කිරීම වෙනුවෙන් මෙරට තරුණ ප්‍රජාවගේ උද්‍යෝගය වික්‍රමසිංහ මහතාගේ ඇගීමට ලක්විය. මෙරට ඉදිරි ගමන වෙනුවෙන් තරුණ ප්‍රජාව ඵලදායීව දායක කරගනිමින් ඔවුන්ගේ අදහස් හා යෝජනා ලබා ගැනීමට විධිමත් යාන්ත්‍රණයක් ක්‍රියාවට නැංවෙයි. මේ ප්‍රවෘත්ති ප්‍රකාශය ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවෙන්. අස්වැසුම සුබසාධන යෝජනා ක්‍රමය ක්‍රියාත්මක වීමත් සමගම මෙතෙක් ලබා දුන් වැඩිහිටිදීම නතර කර නැතැයි සුබසාධන ප්‍රතිලාභ මණ්ඩලය පවසයි. මැයි මස දීමනාව ගෙවීම සඳහා අවශ්‍ය ප්‍රතිපාදන ලෙස රුපියල් බිලියන 1518කට වැඩි මුදලක් දිස්ත්‍රික් ලේකම් කාර්යාලය වෙත නිකුත් කර තිබේ. තාක්ෂණික ගැටලු හේතුවෙන් එම ගෙවීම් ප්‍රමාද වූ නමුත් මේ මස දෙවන සතියෙන් පසු අදාළ ප්‍රාදේශීය ලේකම් කාර්යාල වෙතින් සාමාන්‍ය ක්‍රමවේදය යටතේ වැඩිහිටිදීම නාව ලබාගත හැකි බව එම මණ්ඩලය දැනුම් දෙයි. එමෙන්ම මේ මාසයට අදාළ දීමනාවද මෙම මාසයේදීම ගෙවීමට නියමිතයි. අස්වැසුම ගෙවීම් පද්ධතිය යටතේ අදාළ බැංකු ගිණුමටම ඉදිරියේදී වැඩිහිටිදීම නාව බැර කරන බව ප්‍රතිලාභ මණ්ඩලය පවසයි. අස්වැසුම දැනටමත් ලැබෙන පවුල්වල සිටින වයස අවුරුදු 70ට වැඩි සියලු දෙනාට වැඩිහිටිදීම නාව හිමි වෙයි. ශ්‍රී ලංකාව හා තුර්ක්මෙනිස්තානය අතර විදේශ කාර්යාල උපදේශක සමාරම්භක සැසිය පසුගියදා පැවැත්විණි. මෙහිදී දෙරට නියෝජිතෝ ඵලදායි සාකච්ඡාවල නිරත වූහ. දේශපාලන සහ රාජතාන්ත්‍රික ක්ෂේත්‍ර, පාර්ලිමේන්තු කටයුතු, ආර්ථික අංශ, බලශක්ති ප්‍රවාහන, අධ්‍යාපන හා සංස්කෘතික යන ක්ෂේත්‍රවල සහයෝගීතාව සඳහා එහිදී විශේෂ අවධානයක් යොමු විය. විශේෂයෙන් තෙල් සහ ගෑස්, රෙදිපිලි සහ ඇඟලුම්, කෘෂිකර්මාන්තය, ආහාර සැකසුම්, ඖෂධ සහ තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රවල සහයෝගීතාව වැඩිදුණු කර ගැනීම සඳහා පවතින ආයෝජන අවස්ථා සම්බන්ධයෙන් මෙහිදී අවධානය යොමු කෙරිණි. ඊට අමතරව ව්‍යාපාරික සබඳතා සඳහා පහසුකම් සැලසීමට දිනට අතර ව්‍යාපාරික සංසදයක් සංවිධානය කිරීමේ හැකියාවද මෙහිදී සොයාබැලිනි. මෙරට සෑම පුරවැසියෙකුටම විශ්‍රාම වැටුපක් ලබා දීමට කැබිනට් අනුමැතිය ලැබී ඇතැයි හිටපු අමාත්‍ය අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. චන්ද්‍රසේන මහතා පවසයි. ඔහු මේ බව පැවසුවේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ තමුත්තේකම අධ්‍යාපන කලාපයේ කිරලෝගම සුබෝධී මහාවිද්‍යාලයේ සුහුරු පන්තිකාමර කට්ටලයක් සිසු අයිතියට පත් කිරීමේ අවස්ථාවට ඊයේ එක් වූ අවස්ථාවේදී අමාත්‍ය මනුෂ්‍ය නානායකර මහතාගේ සංකල්පයක් මත ශ්‍රී ලංකා විදේශ සේවා නියුති කාර්යාංශය මගින් ලබා දෙන රුපියල් 106,000ක් පමණ වටිනා සුහුරු පන්තිකාමර කට්ටලය මෙහිදී සිසු අයිතියට පත් කෙරිණි. ලෝක පරිසර දිනය නිමිත්තෙන් විද්‍යුත් හා ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය එක් රැස්කිරීමට මධ්‍යම පරිසර අධිකාරිය පියවර ගනී. ජූනි 5 වනදාටේ දින ලෝක පරිසර දිනය නිමිත්තෙන් පළාත් 4ක ස්ථාපිත කළ මධ්‍යස්ථාන 97කදී මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරේ. ලබන සඳුදා සහ අඟහරුවාදා යන දෙදින අපද්‍රව්‍ය රැස්කිරීම සිදු කරේ. එම දිනවලදී පෙරවරු 9ත් පස්වරු 4ත් අතර කාලයේදී විද්‍යුත් හා ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය මෙම මධ්‍යස්ථාන වෙත බාර දිය හැකිය. මධ්‍යම පරිසර අධිකාරියේ 19.81 ක්ෂණික දුරකථන අංකය හෝ එම අධිකාරියේ දිස්ත්‍රික් සම්බන්ධීකරණ නිලධාරීන් නැමැතීමෙන් අදාළ මධ්‍යස්ථාන පිළිබඳව තොරතුරු ලබාගත හැකිය. දකුණු පළාත් ආණ්ඩුකාර ලේකම් කාර්යාලය සංවිධාන කරන හම්බන්තොට දිස්ත්‍රික් ජංගම සිවා වැඩසටහන වීරකැටියේ මධ්‍ය මහාවිද්‍යාලයේදී අද පැවැත්වෙයි. දකුණු පළාත් සභාවේ අමාත්‍යාංශ සහ සියලු රාජ්‍ය ආයතන පෞද්ගලික ආයතන නියෝජන කරමින් සේවා රැසක් මෙහිදී ලබා දීමට නියමිතයි. අවට ප්‍රාදේශීය ලේකම් කොට්ටාශවල ජනතාවගේ ගැටලු හඳුනාගෙන ඒ සඳහාද විසඳුම් ලබා දෙයි. ප්‍රාදේශීය සංවර්ධන ව්‍යාපෘති කිහිපයක් ආරම්භ කිරීමට සහ විවෘත කිරීමටද සූදානම් කර ඇත. මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිතයා ලෙස දකුණු පළාත් ආණ්ඩුකාර ලක්ෂ්මන් යාපාබේවර්ධන මහතා සහභාගි වෙයි. මේ පිළිබඳව සජීවීව තොරතුරු ගෙනීමට ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ FM රුහුණ නාලිකාව
කටයුතු දායක ප්‍රමුඛතම පුවත මීළඟට. ඉන්ධන මිල ගණන් සංශෝධනය කෙරේ. මාසිකව සිදුවන මිල සංශෝධන සූත්‍රය අනුව ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල ගණන් අඩු කර ඇත. ඒ අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 13කින් පහත දමා ඇති අතර එයි 9 මිල රුපියල් 355කි. සුදු ඩීසල් ලීටරයක මිල රුපියල් 16කින් පහළ ගොස් තිබේ. 9 මිල රුපියල් 317කි. භූමිතෙල් ලීටරයක් රුපියල් 13කින් අඩු කර ඇති අතර එහි 9 මිල රුපියල් 202ක් වෙයි. එබෙන් ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල හා ලංකා සුපර් ඩීසල් ලීටරයක මිල සංශෝධනය කර නැති අතර එය පැවති මිල ගණන් යටතේම අලෙවි කරන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සඳහන් කරයි. ලංකා IOC සමාගම් සහ සිනෝපෙක් සමාගම්ද ඉන්ධන මිල ගණන් අඩු කර තිබේ. ඔබ වෙත ගෙන ආවේ ගත්ත ගමන් බොන්න පුළුවන් බඩේ අමාරුවට බඩු පිපුමට ගැස්ට්‍රිටි සමාරුවට ආහාර අරුචියට විශ්වාසනීය සහනය සිද්ධාලේප ස්වාභාවික අසමෝදකම් දැන් නව පෙනුමකින් ශක්ති හඬ අවධානය පිණිසයි. බෙලියත් ප්‍රාදේශීය ලේකම් කොට්ටාෂයේ සීනිමෝදර ඔය ආශිතව පිහිටි පැරණි අමුණක් වන බැබිලදෙනි අමුණ ප්‍රතිසංස්කරණය කරදෙන ලෙස ගොවි හුයිලා සිටිති. ගොවීන් 150 දෙනෙකු පමණ වී ගොවිතැන සඳහා ජලය ලබා ගන්නා මෙම අමුණේ බැමි දිරාපත්තියේ ගරා වැටෙමින් පවතී. මේ හේතුවෙන් ගොවිතැන් සඳහා ප්‍රමාණවත් පරිදි ජලය ලබා ගැනීමට දුෂ්කර වී ඇත. මෙම අමුණ වසර 40කින් පමණ කිසිදු ප්‍රතිසංස්කරණයකටද ලක් කර නොමැත. දකුණු පළාත් ආණ්ඩුකාරතුමනි, මේ ඔබේ කඩිනම් අවධානයටයි. විදෙස් පුවත්. ගාසා තීරයේ ගැටුම් අවසන් කිරීම සඳහා නව ඊශ්‍රායල් යෝජනා පිළිගන්නා ලෙස ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් මහතා හමාස් සංවිධානයෙන් නිල්ලීමක් කරයි. ඔහු පෙන්වා දුන්නේ මෙම යුද්ධය අවසන් කිරීමට කාලය බවයි. කොටස් තුනකින් යෝජනාව සති 6ක සටන් විරාමයක් සමග ආරම්භ වීමට නිමිතයි. මේ අර්ථයේ ඊශ්‍රායල් ආරක්ෂක හමුදා ගාසා තීරයේ ජනාකීන ප්‍රදේශවලින් ඉවත් වනු ඇත. මානුෂීය ආධාර බෙදා දීම ඉහළ නැංවෙන අතර පලස්තින සිරකරුවන් සඳහා ප්‍රාණ ඇපකරුවන් හුමාරු කිරීමක්ද සිදුවනු ඇත. මෙම වැඩපිළිවෙල අවසානයේ දිරට අතර ස්ථිර වශයෙන් සතුරුකම් නතර කිරීම හා ගාසා තීරයේ ප්‍රධාන ප්‍රතිසංස්කරණ සැලැස්මකට මග හෙළි කරනු ඇත. යෝජනාව සම්බන්ධයෙන් සාධනීයව සලකා බලන බව හමාස් සංවිධානය ප්‍රකාශ කරයි. රුසියාවේ ඉලක්ක වෙත ප්‍රහාර එල්ල කිරීමට යුක්‍රේන හමුදාවට බටහිරින් සපයන ආයුධ භාවිත කිරීමට ඉඩදීම සම්බන්ධයෙන් එක්සත් ජනපදය සහ ජර්මනිය රුසියාවේ දැඩි දෝෂ දර්ශනයට ලක්ව තිබේ. නේටෝව සහ ඇමරිකාව ආතතින් අවුලන බවට රුසියාව ප්‍රකාශ කරයි. ජර්මනිය සඳහන් කළේ යුක්‍රේනයේ දෙවන විශාලතම නගරය වන කාර්තිව් දේශසීමා ප්‍රහාරවලින් ආරක්ෂා කර ගැනීමට යුක්‍රේනයට අයිතියක් ඇති බවයි. මේ අතර ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් මහතා මීට පෙර ප්‍රකාශ කළේ රුසියාවට එරෙහිව සටන් කිරීම සඳහා තම රට සැපයූ ආයුධ භාවිත කිරීමට යුක්‍රේනයට අවසර දෙන බවයි. පිරිසර සංවර්ධනයක පුවත් සම්පින්දනය සංවර්ධන පුවත්. හම්බන්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ටාෂයේ අඩිසියේ සූර්යවව පාර වැල්ලගසන්දියේ සිට වැරගම රජයේ රුහල දක්වා මාර්ගයේ කාපට් අතුරා සංවර්ධනය කෙරේ. වසර 25 කට අධික කාලයකින් කිසිදු ප්‍රතිසංස්කරණයකට ලක් නොවූ මෙම මාර්ගය තාර ගැලවී වලවල් හැරී තිබුණි. මාර්ගයේ කිලෝමීටර් 4ක් පමණ කාපට් අතුරා වැඩි දියුණු කෙරේ. ලෝක බැංකුව ආධාරයටතේ මීට වැය කරන මුදල රුපියල් මිලියන 32කි. මෙමගින් වලව මහවැලි ගොවිස් ගම්මාන රැසක ජනතාවට සිත සැලසෙන බව අප වලව වාර්තාකරුව පවසයි. ක්‍රීඩා පුවත්. ICC පන්දුවාර 2020 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පැවති පුහුණු තරගයේදී අයර්ලන්ත පිල පරදවා ලකුණු 41ක ජයග්‍රහණයක් හිමි කර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.
මුලින් පන්දුර පාර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩලු 8ක් දැවී ලකුණු 163ක් රැස් කළේය. ඊට පිළිතුරු ලෙස අයර්ලන්ත කණ්ඩායමට පන්දුවාර 18යි පන්දු 3ක් අවසානයේ සිරු දෙනා දැවී ලබාගත හැකියේ ලකුණු 122ක් පමණි. මේ අතර පන්දුවාර 20-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ඇමරිකා එක්සත් ජනපදයේදී සහ බටහිරදේ කොදෙව්හිදී ආරම්භ වේ. ඉපළමු තරගයේ ඇමරිකා එක්සත් ජනපදයේ සහ කැනඩා කණ්ඩායම අතර ජලාසිදී ශ්‍රී ලංකාවේ වේලාවෙන් තරගය හෙට පෙරවරු 6ට පැවැත්වේ. ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙනෙන්නේ NSP ස්ත්‍රී වෙතින් උපාධියක් ලබද්දී විවාහයේදී දරුවපතකදී සහ 25 විවාහ සංවත්සරයේදී රුපියල් 50,000 දක්වා සුවිශේෂී ප්‍රතිලාභය. මාසිකට රුපියල් 12,500 පැකේ නැතරි කර ස්ත්‍රී සේවිංස් චැම්පියන් වන ඔබට තවත් මුදල් දෙකකි. වයඹ පළාතේ තොරතුරු තාක්ෂණය පශු සම්පත් සංවර්ධනය හා ස්වභාවික ගෑස් නිෂ්පාදනය කිරීමේ කර්මාන්ත ශාලා ආරම්භ කිරීම කරෙහි ඉන්දියානු ආයෝජකින් කැමැත්ත පළ කර ඇත. ඉන්දියාවේ චෙන්නයි පිටේ ශ්‍රී ලංකා මහකුමසාරිස් කාර්යාලයේ නියෝජ්‍ය මහකුමසාරිස් මාචාර්ය ඩී වෙංගඩේස්වරන් මහතාගේ නායකත්වයෙන් ඇමරිකා එක්සත් ජනපදයේ මූලස්ථානයේ පිහිටා තිබෙන ෆෝට්‍රස් ඇතුළු ආයතන රැසක නියෝජිත පිරිසක් වයඹ පළාත ආණ්ඩුකාර නසීර් අහමඩ් මහතා හමු වී මේ සම්බන්ධයෙන් සාකච්ඡා කළහ. NSP ස්ත්‍රී වෙතින් උපාධියක් ලබද්දී විවාහයේදී දරුවපතකදී සහ 25 විවාහ සංවත්සරයේදී රුපියල් 50,000 දක්වා සුවිශේෂී ප්‍රතිලාභය. මාසිකට රුපියල් 12,500 පැකේ නැතරි කර ස්ත්‍රී සේවිංස් චැම්පියන් වන ඔබට තවත් මුදල් දෙකකි. ආර්ථික පුවත් ආවරණය රන්පවුමකට ඉහළ අප්‍රිකාරම අමතන්න 0115 880 400 LOLC රන්සදි රන්මය සේවාව පරිස්සමට තියෙන රත්තරන් හදිස්සියට තියෙන තැන. කොළඹ පාරිභෝගික මිල දශකයේ වාර්ෂික ලක්ෂ්‍යමය මතුපිට උද්ධමනය අප්‍රේල් මාසයේ වාර්තා වූ 1.5 සිට මැයි මාසයේදී 0.9 දක්වා පහළ ගොස් තිබේ. මෙහිදී ආහාර කාණ්ඩයේ උද්ධමනය අප්‍රේල් මාසයේ වාර්තා වූ 2.9 සිට මැයි මාසයේදී 0.0ක් දක්වා පහළ ගොස් තිබීම විශේෂත්වයකි. ඒ අතර අප්‍රේල් මාසයේදී 0.09ක් පැවති ආහාර නොවන කාණ්ඩයේ උද්ධමනය මැයි මාසයේදී 1.3ක් දක්වා ඉහළ ගොස් ඇතැයි ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව නිකුත් කළ නවතම වාර්තාවක සඳහන් වෙයි. රන්පවුමකට ඉහළ අප්‍රිකාරම අමතන්න 0115 880 400 LOLC රන්සදි රන්මය සේවාව පරිස්සමට තියෙන රත්තරන් හදිස්සියට තියෙන තැන. රන්පවුමකට ඉහළ අප්‍රිකාරම අමතන්න 0115 880 400 LOLC රන්සදි රන්මය සේවාව පරිස්සමට තියෙන රත්තරන් හදිස්සියට තියෙන තැන. සබරගමුව බස්නාහිර මධ්‍යම හා දකුණු පළාත්වල වරින්වර වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. වයඹ පළාතේ වැසිවහර කිහිපයක් ඇතිවෙයි. බස්නාහිර හා සබරගමු පළාත්වලත් ගාල්ල හා නුවරඩි දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මිලිමීටර 75ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකිය. ඌව, උතුරු මැද සහ නැගෙනහිර පළාත්වලත් මුලතිව දිස්ත්‍රික්කයේ රාත්‍රී කාලයේ ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගරුම් සහිත වැසි ඇතිවෙයි. උදැසන ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය අවසන් කිරීමට පෙර මෙන්න යළි සිරස්තල. තද සුළං හා මුහුද රළවීම පිළිබඳ අනතුරු ඇඟවීමේ රතු නිවේදනයක්. මෙරට ඉදිරි ගමන් මඟ සාර්ථක කර ගැනීමේදී තරුණ සහභාගිත්වය අත්‍යවශ්‍ය බව ජනාධිපතිවරයා අවධාරණය කරයි. ඉන්ධන මිල ගණන් සංශෝධනය කරේ වැඩිහිටි දීමනා නතර කර නැතැයි සුභසාධක ප්‍රතිලාභ මණ්ඩලය පවසයි. ශ්‍රී ලංකාව සහ තුර්ක්මෙනිස්තානය අතර ක්ෂේත්‍ර ගණනාවක් ඔස්සේ සබඳතා ශක්තිමත් කර ගැනේ. මෙරට සෑම පුරවැසියෙකුටම විශ්‍රාම වැටුපක් ලබා දීමට කැබිනට් අනුමැතිය. ගාසා තීරයේ ගැටුම් අවසන් කිරීම සඳහා ඊශ්‍රායල් නව යෝජනා පිළිගන්නා ලෙස ඇමරිකානු ජනාධිපතිවරයා හමාස් වෙතින් ඉල්ලීමක් කරයි.
පන්දුවාර 2020 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඊයේ පැවති පුහුණු තරගයේදී අයර්ලන්ත පිර පරදවා ශ්‍රී ලංකාවට ලකුණු 41ක ජයක්. උදැසන ප්‍රධාන ප්‍රවෘත්තිින් සමාප්තයි. ජාතික ගුවන්විදුලියේ මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය දහවල් 12:45ට.